हेलो गाइस ඉතින් කාලයකට පස්සේ අපි කම්පියුටර් ෂොප් එක පැත්තේ ආවා මං හිතන්නේ මං දැන් අවුරුද්දක් තිස්සේ ෂොප් එක වහලා තිබ්බේ ඉතින් මං අයිත් අවුරුද්දකට පස්සේ ඇන්ද්‍රේ නීතිය කාලෙම ෂොප් එක අරින්න හිතුවා අවුලක් නැහැ හැම හැමරෙද්දම මැරිලා තියෙන්නේ එළියට ගියොත් එහෙම පාර වයින්නත් විනාඩි 10ක් විතර ඉන්න වෙනවා එච්චරට මිනිස්සු ඉතින් මමත් හිතුවා පොඩ්ඩක් ෂොප් එක ඇරලා පොඩි බිස්නස් එකක් එහෙම කරන්න ඕනි කියලා ඉතින් අද අපි වීඩියෝ එක තමයි ඇත්තටම අපි Far Cry 6 वर्ल्ड पीसी का बिल्ड करने इतनी यूबीसॉफ्ट ला Far Cry 6 से के सिस्टम रिक्वायरमेंट्स के ना डिटेल्स थी ना शीट टैग के वाला तीनों आप इटे ऐसी देखो कौन स्क्रीन ना की पेन है थी रे ट्रेसिंग में पार थी ना वाके में कट मांग वाके आडू वीजी का तीन के टे का हरी अन्ने दुख था माँ इतनी अदा आप इको हमारी Far Cry 6 का ना आडू में मशीन ने का खादम हो ती मेरे को लंग खीरा थी ने विद ये 1080p 30 FPS low settings ගන්න ඕන නම් මෙන්න මේ වගේ specs තියෙන්න ඕනෙලු. ඉතින් මේගොල්ලන් මෙහෙම කිව්වට අපිට මීට වඩා අඩු machine එකකින් ගහන්න පුළුවන්. හැබැයි අර stable frame rate එක තමයි නැත්තේ යන්නේ. ඉතින් ඒ case එකේ ඉඳ තමයි මෙන්න මේගොල්ලන් මේ වගේ specs තියෙන sheet එකක් අපිට දාලා තියෙන්නේ. හරි අපිට කියවලා බලුවොත් ඉතින් 1080p 30 FPS 30 FPS නම් ගහන්න අමාරු මේ වගේ game එකක්. කමන්නේ. ඉතින් ඉල්ලනවා අපි Intel පැත්තෙන් යමු මොකද AMD දැන් හොයාගන්න අමාරුයි ලංකාවේ ඔව් අපි Intel පැත්තෙන් Nvidia පැත්තෙන් යමු Intel i5 4th gen processor එකක් ඉල්ලනවා ඉතින් මේක 3rd gen වුණාට අවුලක් නැහැ ඇත්තටම තව GTX 960 4GB VGA එකක් ඉල්ලනවා ඊට පස්සේ 8GB RAM එකක් ඉල්ලනවා හැබැයි dual channel තිබ්බොත් හොඳයි කියලා කියනවා 60GB space එකක් තියෙන්න ඕනෙලු SSD එකක් recommend කරනවලු SSD का कोने मत ना अभी हार्ड डे का दाल बिल्ड का करूं नहीं अरे इन्हें अभी बिल्ड का पटान काम हो इतनी आता अभी विनाश विधि का कराने इतनी मां दारने विधि रे मेगे में वाके पार्टनर बाडू ना 14 प्रोसेसर ना इतनी मां दें दें टा लंका अभी तीन ना काडवाल की ही पेकिंग यूज्ड बाडू आरं बिल्ड करने वाला හරි ඉතින් මේ ගේම් එකේ සීන් එක කියන්නේ මුලින්ම කේසින් එකක් ඕඩර් කරන්න ඕනේ. ඉතින් අපි කේසින් එකක් ඕඩර් කරමු. නෑ සාමාන්‍යයෙන් නම් මදර්බෝඩ් එකේ කැල් ටිකක් ගහගෙන තමයි අන්තිමට තමයි කේසින් එකට දාන්නේ. හැබැයි මේ ගේම් එකේ විදියට මුලින්ම කේසින් එකක් ගන්න ඕනේලු. අපි කේසින් එකක් ගමු. මොකක්ද ගන්න කේසින් එක? මොකක්ද නෝමල් කේසින් එකක් ගමු. ඉතින් අපි මේ බිල්ඩ් එකට ගන්නේ අනික මේ නෝමල් කේසින් එකක්. ඉතින් නෝමල් කිව්වට නෝමල් එකක් හරියටම තිබ්බේ නැහැ අපි කවන්නේ මේ කේසින් එකෙන් අපි වැඩ පටන් ගමු. ඉතින් MSI කූල මාස්ටර් ටීම් එකේ කේසින් එකක් තමයි ගත්තේ. නැහැ කූල මාස්ටර් MSI ටීම් එකේ එකක් ගත්තේ. හරි අපි එහෙනම් සයිඩ් පැනල් එක රිමූව් කරගමු. හරි. ඉතින් මේගොල්ලන් සිස්ටම් රිකමෙන්ඩ්ස් වල තියෙන විදිහට 4th gen Intel processor එකක් ඉල්ලන්නේ. ඉතින් අපි ගමු එහෙනම් H81 බෝඩ් එකක්. වැඩි කියන්නේ මට දැන් H81 බෝඩ් එකක් මේක හොයාගන්න බෑ. अभी गमो नॉर्मल H81 बोर्ड डैक वाके ये ला हितने का गमो मितने हाँ एक आ गत्ता इधर मेक द मेक निकांग आरे स्टाइलिश नया वाके है वे मितने निकांग पाटा पाटा तीनो H81 बोर्ड डे का हुआ हुआ आगे न बे इधर H81 बोर्ड डे का रुपया ल पंता सटसी जाके ना दंत मार्केट टेके इधर मम्मी गाना किया ने अतरम नियो व्यू एक इधर दंत लंका मार्केट गोड़ा तीन नियो व्यू बाई कोरिया मना दर नहीं गया ना हरी एट ඉතින් අපි brand new පැත්තෙන් යන්න ගියොත් එහෙම අපිට තියෙනවා red tech එක, nano tech එක, red line එක, chama computers, msk computers එක. ඒ සයිට් ගොඩක් තියෙනවා. ඉතින් ඕගලන්ට ගිහිල්ලා internet එකේ ඕන තරම් search කරන්න පුළුවන්. මගෙන් අහන්න එපා අන්තිමට මේක කීයද කියලා. please අහන්න එපා. හරි කොහම හරි H81 board එක රුපියල් 5800ක් neo view එකේ නะ. හරි අපි ඒවා ටික set කරගත්තා. ඊට පස්සේ panel එක අමතක වෙන එකක් මේ කෑල්ල ඇත්තටම මේ मदरबोर्ड सेट करें सेट करोनी मत विनदे मेक मेक खाली सेट कर हरी अभी बिल इट पास ओने i5 4th gen हार सारसी हेट प्रोसेगा नियो रुपये दाह हर दाह प्रईस वेडी इवागे इधं आप प्रईस कट डन करना आप 3rd gen i5 ओणना ओणना මොකද 4th gen වි 3rd gen වි අතර ලොකු වෙනසක් නැහැ අතනම් පොඩි වෙනසක් තියෙන්නේ ඕනනම් 3rd gen එකට යන්න පුළුවන් රුපියල් 9000ක් වගේ වෙන්නේ එතකොට කමන්නේ අපි මේක තියෙන විදිහට අපි අර 14000 ගන්න එක දාමු අපි මේකට මම මේ මොකද්ද ගත්ත බෝඩ් එක කියන්නද මොකද C270 යන්නේ ඒ කියන්නේ අපිට 6th gen 7th gen නැත්තම දාන්න එන්නේ මේකට
ගේම් එකකින් ගත්තොත් i5 6th gen එකක් තියෙනවා ගේම් එකේ යා ඒක තමයි පර්ණම මං හිතේ පර්ණම එක මේක තමයි 6th gen වලින් එහාට තමයි මේ ගේම් එකේ තියෙන්නේ කරන්න බෑනේ ඉතින් හරි අපි ප්‍රොසෙසරේ සෙට් කරගමු එහෙනම් පැනල් එක දාන්න intel i5 කියලා තියෙනවා හරි ඒකට රුපියල් 14000යි එනවා හරි ඊට පස්සේ ඉතින් 8GB RAM එකක් කියලා නෝ හැබැයි dual channel තිබ්බොත් හොඳයි කියලා තමයි කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් නම් H81 එකට හරියන්නේ DDR3 RAM model ඉතින් මේක තියෙන DDR4 මං හිතන්නේ ඔයගොල්ලෝ හිතාගන්න DDR3 දානවා කියලා 4GB දෙකක් එකක් මේකට ඉන්ස්ටෝල් කරමු හරි ඊට පස්සේ තව එකක් ඕනේ තව එකක් දෙන්න ඒක දෙන්න මෙතනට RAM इंस्टॉल करता थिंकल धन्यवादी RAM दिबोत्तम ड्यूअल चैनल तिब्बोत्तम परफॉर्मेंस वेडी एक जाती RAM एम तिब्बोत्तम कल्पवत्म परफॉर्मेंस उदेल असमान RAM दिखाओत् इक RAM बोविट पिछन अवस्था तीन इधल एक असमान गहन पोड इतला बल කොමාරි සමාන දෙකකට යන්න බලන්න. හරි. ඉතින් dual channel දැන් අපි ළඟ තියෙනවා 8GB RAM එකක් තියෙනවා අපේ machine එකට. ඉතින් එක RAM එකක් රුපියල් 3100ක් කියලා තමයි කියන්නේ Neo View එකේ. ඉතින් RAM දෙකටම 6200යි. ඊට පස්සේ power supply එකට අපි රුපියල් 2000ක වගේ used එකක් දාමුද? price එක අඩු කරගන්න මෙබැ. budget build එකක් කරන්නේ budget. हेलो प्लग हर इट पास अभी पवर सप्लाई रुपये हकील दा मुने हार्ड सैट करो दी अभी अडम प्रईस मेरे यूबीसॉफ्ट रिकमेंड कर दी एसएसडी दी हार्ड दुड़वादी मैं हिता यार इक पार्ट मैं गेम की यार लोडने स्लो वेलाइम के अवी यार ग्राफिक्स लोडन अवल टेक्चर्स लोडन के एतर मैं साइबर पंक बला पूरा साइबर पंक गे मुद फास्ट हार्ड ना एस एस डी ना साइबर पंक स्लो हार्ड एतर मैं कर्म लोडे अमृत विजय ग्राफिक्स लोडे एस एस डी दम एक अतर मोदी में बड़गराने थिंक अभी मेतन 250 हार्ड डैक गाने गेम की गाने मैं ये आप गेम पंच हार्ड डैक तीन पंच हार्ड डैक दूसरे हार्ड अरे मेक वहां वा वहां एंड हरी नाइस देसी पना हार्ड डैक दम हार्ड डैक तीन ना हेच्चर हार्ड डेगर रुपये देखता सारसी अक्खन वालू नियो व्यू मंकी आने वो सर्च कल बल्न ऐ थिंक अभी हितम केसी रुपये तुंदा है केसी मंकीला अभी मेकना रुपये तुंदा केसी अंडे मेकना दादा हकदर मना अरे अभी बस कूलिंग फैन को कूलिंग फैन अभी नॉर्मल स्टोक कूल कंपनी स्टॉक कूलर ना सीपीयू कूलिंग मतलब लुकु लुकु ये वेपा मटे पोड़ी का दें डे हमें भी नहीं पोड़ी का अन्य के देख करो ओने बैठ कर बा नाइ नाइस वो बाग के प्लग के गान ना दें डे को प्लग के ए आई है ओके वायर रे का को हाँ मांगे तो नहीं हरी हाँ फिर तो अन ओने में वाम तो कूना नहीं VGA कार्ड दैम आट तीन प्रश्न अत्र रियल लाइफ VGA कार्ड कोम दागे नियोगा बैकोरिया समय कौर वाली पाचिक रूपा वरी प्रईस वरी करवा इतने इतना वरी करवा
මට මතකයි මම ගත්තේ RX 570 8GB කාඩ් එක රුපියල් 17000ට. දැන් RX 570 කොහොමද හොයාගන්නත් නැහැ. 1060 used එක දැන් පන්නල හෙන ගානක් 960 තිබ්බේ රුපියල් මේ 20000න් අඩුවට තිබ්බේ. දැන් දැන් 30000ත් පන්නල යනවා මං ඉතින් 960 VG-ෙත්. අනේ මන්ද ඉතින් මොනව කරන්නේ? මේ VG එකක් ඉතින් කොහෙන් හරි හොයාගන්න තමයි වෙන්නේ. ඒක ඒක ඇත්තටම මට නම් මාකට් එකෙන් කියන්න බෑ. හැබැයි මම VG එකට දාන රුපියල් 35000ක් දාමු VG එකට. හරි. ආ මෙතන 980 දිනවනේ. 960 ආ මෙතන 960 4GB card එක මේ බලන්න මේ මෙතන මේ කඩේ වගේ තිබ්බොත් එහෙම කොහොමද හරි MSI එකක් ඊට කලින් මේක සෙට් කරන්න බැරිද රිමූව් කරගන්න වෙනවද මේවා ආන්න මේක රිමූව් කරගමු වෙනවා හරි ඊට පස්සේ මලන් වයිට් වන්න නම් හරි අපි VG එකත් ප්ලග් කරගත්තා අපි MSI red रुपया तीस तुंदा वीजी ना लाइफ ओ मंकी बिल्कुला कड़े कि तनिया बिल्कुला विंडोज दूलोने क्यी अरगना क्यी वर्ल्ड भी तरह कृपया तीस हकनामा मेसीन बिल्कने अम्मेको अभी वीजी दिस्पंदमो इतकोट अपटना हेट आटदाकना फाक्राइस 6 1080p लो सेटिंग्स 30fps ගන්න 68000ක් යනවා. වව්. VG ගින්ද තමයි ඇත්තටම ප්‍රයිස් එක වැඩි වෙන්නේ. I think ඕගලන්ට කලින් කිව්වා වගේ ප්‍රොසෙසරේට ගන්න අඩු කර ගන්න පුළුවන් ඕන නම් VG එක නම් ඉතින් හයිට කියන්න බෑ. හරි අපි එහෙනම් අපේ මැෂින් එක සෙට් කරගමුකෝ දැන් කොහොම හරි. පවර් සප්ලයි එකේ කේබල්ස් ටික එකක් සෙට් කරගත්තා. ඊට පස්සේ CPU කේබල් එක සී ෆෑන් එකට කේබල් එකයි CPU cooler එකට fan cable එකයි ඊපස්සේ අපේ hard එකට hard SATA cable එකයි cable වලට ගාන තියන්න ඕනේ අත්තරම රුපියල් 100ක් 200ක් 500ක් වගේයි cables වලට හරි hard එකත් අපි plug කරගත්තා තව අපිට මේ CPU casing එකේ fan උත් plug කරගන්න ඕනේ motherboard එකට හරි මං හිතන්නේ දැන් අපේ build එක ඉවරයි මට මොනාරි අමතක වුණාද सामान्य मट अमत नीजी के प्लग करना पीन देखा मेकड़ इच्छर पवर है हर इतने मे हर मंगीता आप बिल कवसान अभी केसिंग पैनल दम से मुनी सामान्य से मित्र बरदीला තාව මොනවත් නැහැනේ අපි මේක අරගෙන වැඩ කරමු නේද තා වැඩ මේ කරේ නැහැනේ කේබල්ස් ඔක්කොම ගහලා දායියේ පවර් කේබල් එක ගහලා VG කේබල් එක ගහලා මවුස් එක කීබෝඩ් එක ගහලාද ගහලා ඇති කියලා හිතනවා ඊට පස්සේ අපි සොෆ්ට්වෙයාර් එකට ගිහිලා මේකට Windows දාගන්න ඕනේ මේකට pen එකක් ගහගත්තා Windows දාන්න හරි එහෙනම් අපි power එක on කරමු වැඩ වගේ හැමයි මට අනිත් හරි හරි සිස් Windows install වෙනවා නයිස් අපේ build එක complete දැන් ඉතින් ඉන්න තියෙන්නේ Far Cry 6 ගෙනකන් අදත් අමතකුණානේ මට රෙද්ද thermal paste දාන්න අමතකුණා රත් වෙනවාදී cooler එක රත් रोस्तरी रात नहीं पीसू आगे
ඔක්කොම වැඩ කරනවා නම් අපි පැනල් එක සෙට් කරගමු සයිඩ් පැනල් එක. හරි නයිස් නයිස් බිල්ඩ් එකක්. ලයිට් එහෙම නැහැ නේ මේක. කොහොම මම ලයිට් නැති මදර්බෝඩ් එකක් තමයි තෝරගත්තේ. මොකද H81 බෝඩ් එකේ එහෙම ලොකු දෙයක් නැහැ. හරි. මොකද්ද මේකේ තියෙන්නේ? හරි එහෙනම් අපි ෂට් ඩවුන් කරමු අපිට කස්ටමර්ට දෙන්න තියෙන්නේ. හරි එහෙනම් ඉතින් අපේ බිල්ඩ් එක අවසානයි. ඉතින් ඕගලන්ට මේ වගේ වීඩියෝස් ඕනේ තව. තව ඕගලට ටිකක් හදමු. ඔව් ඉතින් ඕන නම් ඕගලන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මම කියන්න ඕනේ ඉතින් 8K subscribers channel එකේ ගැහුවා. ඉතින් ඒකට thank you කියන්න ඕනේ. ගොඩක් කට්ටිය දැන් channel එකට එකතු වෙනවා. ඉතින් සතුටුයි. ඉතින් 10K ළඟදී ගහයි කියලා හිතනවා. ඉතින් දිගටම ඉන්න. ඉතින් සතුටුයි සපෝට් එක හැමදාම වීඩියෝස් බලලා කමෙන්ට් එකක් දාන කට්ටිය ඉන්නවා. එහෙන සපෝට් එකක් දෙන්නේ. එහෙම දැම්මම තමයි අතර වීඩියෝස් දාන්න හිතෙන්නේ. ඉතින් ගයිස් thank you. හැමෝටම thank you කියන්න ඕනේ. හරි නම් තාමත් අපේ channel එක subscribe කරන්න. මීරට ගමුද like එකක් දාන්න. මොකද like එකක් දාන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා. Bye guys. Bye.